අද රිවිව්යෙන් කතා කරන්න යන්නේ ගොඩ්සිලාට විරුද්ධව හිටපු තවත් ප්‍රබල ටයිටන් කෙනෙක් ගැන. මෙයව මෙකාගොඩ්සිලා යන නමින් තමයි හඳුන්වලා දෙන්නේ. ගොඩ්සිලාට ඉන්න සමානම ප්‍රතිවාදියා තමයි මේ මෙකාගොඩ්සිලා කියලා කියන්නේ. මෙයා තනිකරම යාන්ත්‍රික ගොඩ්සිලා කෙනෙක්. අවස්ථා රැසකදීම ගොඩ්සිලා සමග ද්වන්ද සටන් වලට මේ මෙකාගොඩ්සිලා මුහුණ දීලා තියෙනවා. ඉතින් ඔයාලා නම් මේ වෙනකොට ගොඩ්සිලා vs කොන් මූවී එකේදී මෙයා සමග ගොඩ්සිලා සටන් කරපු විදිය දකින්න ඇති. ඉතින් ඊට අමතරව ටෝහෝ කම්පැනි එක යටතේ නිකුත් වුණු මූවීස් තරහා මේ මෙකාගොඩ්සිලා ගොඩ්සිලා සමග අවස්ථා රැසකදී ෆයිට් කරලා තියෙනවා. ඉතින් මේ මෙකාගොඩ්සිලාට විවිධ ඔරිජින්ස් කිහිපයක්ම තිබිලා තියෙනවා. ඉතින් මේ විවිධ ඔරිජින්ස් සමග මෙයාගේ තිබුණු විවිධ වර්ෂන් සහ මෙයාට තිබුණු පවර්ස් සහ බිලිටිස් එක්කම මෙයා ගැන A to Z අද රිවිව් එකෙන් කතා කරනවා. රයිට්. එහෙනම් අපි යමු මේ මෙකාගොඩ්සිලා ගැන දැනගන්න. මම කලින් කිව්වා වගේම ටෝහෝ කම්පැනි යටතේ පළවෙනි ගොඩ්සිලා මූවී එක නිර්මාණය වෙනවා. ඉතින් මේ මූවී එක අයිති වෙන්නේ ෂෝවා කියන එරා එකට. ඉතින් මේ විවිධ එරාස් ගැන මම මගේ කලින් වීඩියෝස් වලදී ගොඩක් දීර්ඝ වශයෙන් ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඉතින් ඔයාලට මේ ගොඩ්සිලා සම්බන්ධයෙන් මම ගෙනාපු රිවිව් එක බලුවොත් ඒක ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වේවි. ඉතින් මේ ෂෝවා යුගයේදී හඳුන්වලා දුන්නු මෙකා ගොඩ්සිලා ගැන කතා කළොත් මේ චරිතය මුලින්ම හඳුන්වලා දෙන්නේ 1975 දී නිකුත් වුණු ගොඩ්සිලා vs මෙකා ගොඩ්සිලා මූවී එකෙන්. මේකෙදි මෙයාව පිටසක්වල ජීවීන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද වෙපන්නයක් විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. මේ කතාවේ මුල් භාගයේදී මෙයා සම්පූර්ණයෙන්ම දකින්න ලැබෙන්නේ ගොඩ්සිලාගේ කොපි එකක් විදිහට. හැබැයි පවර්ස් නම් මේ ගොඩ්සිලාට වඩා ගොඩක් වෙනස් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් පිටසක්වලින් ඇවිත් ගොඩ්සිලා විදිහට වෙස්සලාගෙන ඉන්න මෙකා ගොඩ්සිලා කියලා කියන්නේ මොන වගේ ස්වරූපයක් තියෙන කෙනෙක්ද කියලා ඇත්තටම දකින්න ලැබෙන්නේ ගොඩ්සිලාගේ ප්‍රහාරයකින් මෙයාගේ ස්වරූපය මාරු කරගෙන ඉන්න කොටසට හානි වීමෙන් පසුවදී තමයි. ඊට පස්සේ මෙතනදී දැක බලා ගන්න ලැබෙනවා ගොඩ්සිලාගේ පෙනුමට සමානව නිර්මාණය කරපු ලෝහවලින් සමන්විත තවත් ජීවියෙක් විදිහට මෙයා නිර්මාණය කරලා දෙනවා කියන එක. ගොඩ්සිලාට ශරීර ප්‍රමාණයෙන් මෙයා සමාන වුණත් ගොඩ්සිලාට වඩා ගොඩක් පවර්ෆුල් විදියට තමයි මෙයා අපිට මෙතනදී දකින්න ලැබෙන්නේ. ගොඩක් විශාල ප්‍රමාණයේ ආයුධ විශාල ප්‍රමාණයක් මේ මෙකා ගොඩ්සිලාට තිබිලා තියෙනවා. ඒ අනුව ප්‍රබල ලේසර් බීම් පවා මෙයාට තමන්ගේ ඇස් දෙකෙන් නිකුත් කරන්න පුළුවන්. ඒ වගේම පියාසර කිරීමේ හැකියාව, තමවට පලියක් වගේ ආරක්ෂිත ශේෂ්ත්‍රයක් නිර්මාණය කර ගැනීමේ හැකියාව, ශරීරයේ විවිධ කොටස් වලින් විවිධ මිසයිල් ප්‍රහාර පවා මෙයා නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදියට ගොඩ්සිලාට නැති ගොඩක් වෙනස් විවිධ පවර්ස් මේ මෙකා ගොඩ්සිලාට තිබිලා තියෙනවා. ඉතින් මේ විදියට මේ මෙකා ගොඩ්සිලාට ගොඩක් දරුණු විදියට පහර දෙනවා. නමුත් කිං සීසා යන නමින් හඳුන්වපු තවත් ටයිටන් කෙනෙක්ගේ උදව්වෙන් මේ මෙකා ගොඩ්සිලාව පරාජය කරලා විනාශ කරලා දාන්න මේ ගොඩ්සිලාට හැකියාව ලැබෙනවා. ඉතින් මෙතනදී මෙයා විනාශ කරාට 1975 දී නිකුත් වුණු ෂෝවා එරාගේ අවසන් මූවී එකටත් මෙයාව නැවත වතාවක් ගෙන්නලා තියෙනවා. මේ වතාවේදී මෙයාව නැවත නිර්මාණය කරන්නේ මිනිසුන් විසින්. නමුත් අවසානයේදී මේ මූවී එකේදී කලින් මූවී එකේදී වගේම ගොඩ්සිලාට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා. රයිට්. ඊළඟට හෙයිසේ එරා යටතේ 1993 දී නිකුත් වුණු ගොඩ්සිලා vs මෙගා ගොඩ්සිලා 2 මූවී එකේදී දකින්න ලැබෙන්නේ. මේ අවස්ථාවේදී කලින් ඔරිජින් එකට වඩා ටිකක් වෙනස් විදියකට තමයි මෙයාගේ ආගමනය සිද්ධ වෙන්නේ. මේ කාලය වෙනකොට මෙකා කිං ගිඩෝරා අනාගතයේ තියෙන එලියලගේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තමයි නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් අන්න ඒ විදියටම මිනිසුන් විසින් මේ මෙගා ගොඩ්සිලාවත් නිර්මාණය කරනවා. හැබැයි මිනිස්සු ගොඩ්සිලා විනාශ කරලා දාන්න ගන්න පළමු උත්සාහය මේක නෙමෙයි. මුලින්ම මෙයාලා ඒ වෙනුවෙන් ගරුඩ යන නමින් හඳුන්වපු පියාසර කරන්න පුළුවන් දෙවන්ත යුදයානයක් නිර්මාණය කරත් ඒක ගොඩ්සිලා සමග සටන් කරන්න කොහොමත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉන්පස්සේ වඩා දියුණු ආකාරයට මේ මෙකා ගොඩ්සිලා ප්‍රොජෙක්ට් එක, එහෙමත් නැත්නම් මෙකා ගොඩ්සිලා එයාගේ දෙවෙනි වර්ෂන් එක විදියට මිනිසුන් විසින් මෙයාව නිර්මාණය කරනවා. මේක ඇත්තටම කලින් වර්ෂන් එකකටත් වඩා ගොඩක් අප්ග්‍රේඩ් වුණු වර්ෂන් එකක්. කලින් මෙකා ගොඩ්සිලාට තිබුණු වෙපන් සිස්ටම් එකට වඩා මෙයාට ගොඩක් විශාල වෙපන්ස් පවා මේකදී ඇඩ් කරලා තියෙනවා. ඊට අමතරව මෙයාගේ ප්‍රමාණය ගොඩක් විශාල කරලා මෙයාගේ කටින් වෙනම බීම් එකකුත් එල්ල කරන්න පුළුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම දියමන්ති වලින් සකස් කරපු බාහිර ආවරණයකුත් මෙයාට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මේ මෙකා ගොඩ්සිලා ස්වංක්‍රීයව වැඩ කරන විදියට නැතුව මිනිසුන් විසින් ඇතුළත ඉඳගෙන තමයි මෙයාව හසුරුවලා තියෙන්නේ. කොහොම හරි මේ විදියට ආයුධ සන්නද්ධව ගොඩ්සිලා එක සටනට යන මේ මෙකා ගොඩ්සිලා මුල්ම වතාවේදී ගොඩ්සිලාගේ ප්‍රහාර වලින් සෑහෙන දුරට අබලන් වෙනවා. ඉන් පස්සේ තමයි මෙයාව නිර්මාණය කරපු ජීෆෝස් කියන ටීම් එක ඇන්ටි ගොඩ්සිලා සිස්ටම් එකක් මේ මෙකා ගොඩ්සිලා එකතු කරනවා. මේකෙන් කෙලින්ම ගොඩ්සිලාගේ ද්විතීයක මොළයට පහර දීලා අඩපණ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මම කලින් කියපු ගරුඩා කියන යානයට කෙලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් විදියට තමයි මේ තාක්ෂණය ජීෆෝස් එකෙන් එකතු කරන්නේ. මේ විදියට දෙවෙනි අවස්ථාවේදී සටනට යන මෙකා ගොඩ්සිලා අතින් මුලින්ම රෝඩන් කියන ටයිටන් පරාජයට පත් වෙනවා. ඊළඟට තමන්ගේ සුපුරුදු ප්‍රතිවාදියා වුණු ගොඩ්සිලා විනාශ කරන්න යන මේ මෙකා ගොඩ්සිලා මේ බැටල් එක අවසානයේදී ගරුඩා එක්ක එකට එකතු වෙලා සුපර් මෙකා ගොඩ්සිලා කියන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව ගොඩ්සිලාට මෙයා පරාජය
පරාජය කරලා දාන්න ටිකක් අමාරු වෙනවා. ගොඩ්සිලාව මරණාසන්නයට පත් කරන්න සුපර් මෙගා ගොඩ්සිලා අවසන් ප්‍රහාරය දෙන්න උත්සාහ කරද්දිම රෝඩෑන් විසින් තමන්ගේ ජීවිතය කැප කරලා මෙගා ගොඩ්සිලාව විනාශ කරන්න අවශ්‍ය ශක්තිය මේ ගොඩ්සිලාට ලබා දෙනවා. ඒ අනුව ලැබෙන අලුත් ශක්තියෙන් තමයි මේ ගොඩ්සිලා සුපර් මෙගා ගොඩ්සිලාව පරාජය කරලා දාන්නේ. රයිට්. ඊළඟට මිලේනියම් මේරාගෙදි දකින්න ලැබෙන මෙකාගොඩ්සිලා ගැන කතා කළොත් මේකෙදි අපිට කලින් මූවෙකෙදි දකින්න ලැබුණු මෙකාගොඩ්සිලාව දකින්න ලැබෙනවා. මේ වතාවෙදි හෙයිසේ යුගයට සමාන ආකාරයට මිනිසුන් විසින් මෙහෙවන මෙකාගොඩ්සිලා කෙනෙක්ව තමයි දකින්න ලැබෙන්නේ. මේ වතාවෙදි තියෙන වෙනස තමයි මේ මෙකාගොඩ්සිලාව නිර්මාණය කිරීම සඳහා මේ මිනිස්සු පාවිච්චි කරන්නේ ඔරිජිනල් ගොඩ්සිලාගේ හිස් කබල. ඒ අනුව භාගයක් ජීවි වගේම භාගයක් යාන්ත්‍රික මෙකා කෙනෙක්ව තමයි මේ වතාවෙදි දකින්න ලැබෙන්නේ. ඒ වගේම කලින් තිබුණු වෙපන් සිස්ටම් එකට අමතරව මේ වතාවෙදි බ්ලේඩ් පවා මෙයාට ඇතුළත් කරලා තියෙනවා. තවත් මෙයාට කරපු ලොකුම අප්ග්‍රේඩ් එක තමයි විශාල කැනන් එකක් මෙයාට ඇඩ් කරලා තියෙන එක. මෙයාගේ පපු ප්‍රදේශයට සවි කරලා තියෙන මේ කැනන් එකෙන් පුළුවන් ඒක ප්‍රහාරයට ලක් වෙන ඉලක්කය කෙල්වින් ශුන්‍ය බවට පත් කරන්න. මේකෙන් වෙන බරපතලම දේ තමයි න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සියල්ලම අඩපණ වෙන එක. ඉතින් මේ එක අවස්ථාවකදී ගොඩ්සිලා එක සටන් කරලා මෙයාගේ පපුවේ දරුණු තුවාලයක් ඇති කරන්නත් මෙයාට හැකියාව තිබිලා තියෙනවා. ඒ වගේම මුලදී නියමුවන්ගෙන් පාලනය වුණත් පස්සේ ඒ හැසිරවීමට අවනත නොවී විශාල විනාශයක් පවා සිද්ධ කරලා දාන්න මෙයා සමත් වෙලා තියෙනවා. මෙයාගේ අවසන් භාගයේදී කලින් වතාවේ වගේම ගොඩ්සිලාගේ පපුවේ තුවාලය තවත් විශාල කරලා මාරාන්තික ප්‍රහාර එල්ල කරත් ඒ මොහොතේදීම මෙයාව හදන්න පාවිච්චි කරපු ඔරිජිනල් ගොඩ්සිලාගේ ස්පිරිට් එක තමන්ගේ යටතට පාලනය අරගෙන මේ මේන් ගොඩ්සිලාව බේරගන්න සමත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මිලේනියම් යුගයේ මෙගා ගොඩ්සිලාගේ අවසානය සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට මේ කතාව ටිකක් පැටලිලි සහගත වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයාලා මුල් කාලේ ඉඳන් නිකුත් වුණු ගොඩ්සිලා මූවිස් බලලා නැත්නම් ඔයාලට අනිවාර්යෙන්ම මේක පැටලෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම ඒ කතා ටික බලලා තියෙන එක ගොඩක් වැදගත් වේවි. රයිට්. ඊළඟට ගොඩ්සිලා vs කොං මූවිකේදී අපිට ආයෙමත් මේ මෙකා ගොඩ්සිලාව ගොඩක් වෙනස් විදිහකට දකින්න ලැබෙනවා. මේකෙදි ඔපෙක්ස් එකෙන් තමයි මේ මෙකා ගොඩ්සිලාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ මූවිකට අනුව කොං සහ ගොඩ්සිලා සටන් කරන අතර වාරයේදී තමයි මේ මෙකා ගොඩ්සිලාගේ ආගමනය සිද්ධ වෙන්නේ. නමුත් අවසානයේදී කොංගේ උදව්ව එක්ක ගොඩ්සිලාට හැකියාව ලැබෙනවා මෙකා ගොඩ්සිලාව විනාශ කරලා දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විවිධ මූවිස් සහ විවිධ ටීවී සීරීස් හරහා අපිට මේ මෙකා ගොඩ්සිලාව දකින්න ලැබුණේ. රයිට්. ඉතින් අද රිවිව් එකෙන් මේ මෙකාගොඩ්සිලා විවිධ යුග හරහා අපිට දකින්න ලැබුණේ කොහොමද? මෙයාට දුමුණු පවර්ස් සහ ඇබිලිටීස් මොනවද? මෙයා මොන්ස්ටර් වර්ස් එකෙදි දකින්න ලැබුණේ කොහොමද සහ මෙයාගේ විවිධ ඔරිජින්ස් රාශියක්ම අද රිවිව් එකෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ මෙකාගොඩ්සිලා ගැන සහ අද රිවිව් එක ගැන මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම Instagram, Facebook, WhatsApp, Telegram, TikTok වගේ සෝෂල් මීඩියා හරහා අපිත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි අපේ channel එකේ අනෙක් videos උත් බලලා අපේ channel එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. මම මගේ කලින් reviews වලදීත් ඔයාලට කියලා තියෙනවා අපේ channel එකේ notification එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා කියන එක. ඉතින් ඔයාලට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් අපේ WhatsApp channel එකට පහල description එකේ තියෙන links වලින් join වෙලා ඉන්න. එතකොට ඔයාලට මම අලුත් video එකක් දාපු ගමන්ම දැනගන්න පුළුවන් වේවි. Right. එහෙනම් අපි මේ වගේම තවත් review එකකින් මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.